ගී හර සරණිය සුභාවිත ගීතේ ගේය පද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගී හර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය මේ පින්බර වෙසක් මාසයේ අපට හැම අතකින්ම පෙනෙන්නේ ඇසෙන්නේ බුද්ධ වන්දනාවයි නිබඳ බුදු ගුණ මුවින් ගැයෙන බුදු ගුණ සවනෙහි රැඳෙන ඇසෙහි ඇඳෙන මාසයක් මේ කතරම් බුදු ගුණ ගී කන්දරාවක් මේ මාසය තුල අපට ඇසෙනවද හැබැයි බුදු ගුණ ගැයිය යුතු භක්තිය පිණිස නම් නෙවෙයි ශ්‍රද්ධාව උදෙසායි මෙහෙම නේද සම්බුද්ධ පරිනිර්වාණය ස්මරණය කරන මේ වෙසක් මාසයේ අප සැබවින්ම කරන්නේ කළ යුතුම දේද දාන සීල භාවනාවෙන් සීල සමාධි ප්‍රඥාවෙන් අපි තෙමගුල සමරනවද අප තෙමගුල සැමරිය යුත්තේ එසේ නොවේද තිලෝගුරු සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේ පරිනිර්වාණ මංජකේ සැතපිලා ලෝකෙට දිසු අන්තිම අවවාදයේ මතකද වය ධම්මා සංඛාරා උත්පාද වය ධම්මිනෝ මහණෙනි උපන් හැම සංස්කාර ධර්මතාවක්ම විනාශ වී යනවා උපදිනවා පවතිනවා විනාශ වෙනවා සියලු සංස්කාරයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ බව නිතර සිහි කළ යුතු බවයි බුදු පියාණන් අපට අවසාන වශයෙන් දේශනා කොට වදාළේ මා නම් හිතන්නේ මෙන්න මේ ධර්මතාවයේ හැර අන් කිසිවක් අපට අදාළ වන්නේ නැහැ බුදු ගුණ ගීයක ඇතුළත් විය යුතු එකම කරුණ මේ පරම සත්‍යයයි කියයි මම නම් සිතන්නේ රූපං ජීරති මච්ඡානං නාමගොත්තං නජීරති නාමගොත්තං නජීරති නාමගොත්තං නජීරති රූපය දිරායයි නාම ගෝත්‍ර පමණක් ඉතිරි වෙයි මා ඊටම අගය කරන ගීයක මුල් කොටසයි ඔබ ඒ සවන් දුන්නේ නාරද දිසාසිකරයන් මේ ගීය මුලින්ම ගැයුවේ 60 දශකයේ සිනමා තාරකාව ජීවරාණි කුරුකුලසූරිය සමගයි ඇය සතු විශිෂ්ට රූප සම්පන්නිය අපි රන්මුතු දූ ආදී චිත්‍රපටිවලින් නැරඹුවා ඒත් ඇයට මිහිරට ගයන්න පුළුවන් බව ඇගේ රසික රසිකාවියන් දැනගත්තේ මේ ගීයෙන් කරුණාරත්න අබේසේකර සූරින්ගේ මියුරු අරුත්බර මේ ගේය පද සංරචනය සැබෑම බුදුගුණ ගීයක් ලෙසයි මානම් හඳුන්වන්නේ බුදුන් වහන්සේගේ ගුණ රුව ඇතුළත් ගීතමයි අපට ඇසෙන්නේ උන්වහන්සේට වන්දනා කරන අදහසයි ගීතවල අපට ඇහෙන්නේ ඒත් යමෙක් ධර්මය තුලින් මා දකීද ඒ සැබවින්ම මා දකී ධම්මෝ හවේ රක්කති ධම්මචාර්ය යන අදහස අර ගීතවල නම් ඇතුළත් වන්නේම නැහැ සැබවින්ම බුදු දසුන මේ ගීයේ ගැබ් වෙලා තිබෙනවා ලස්සන සැමදේ මොහොතක සුවදේ එහි කෙලවර දුකදේ එහි කෙලවර දුකදේ ලස්සන සැමදේ මොහොතක සුවදේ මේ තමයි සත්‍යය මේ තමයි යථාර්ථය මීට වඩා අප සීකල යුතු වන්නේ කුමක්ද බුදු වදන පිළිබඳ ශ්‍රද්ධාවයි අප සිත් තුළ ජනිත වන්නේ දෙනෙත පෙනේ නම් සුවඳ දැනේ නම්
සවන බිහිරි නැතිනම් දැල්වෙන අතරේ සදාන් දීපේ මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ සියල්ල ලෝකේ වෙනසී යයි දිරා ජරාවට යයි සැබෑ බෞද්ධ දර්ශනය මේ නොවේද සදාන් දීපේ තවමත් දැල්වෙනවා නම් නිර්මල ත්‍රිපිටක ධර්මය තවම අපට අහන්න කියවන්න අවබෝධ කරගන්න ලැබෙනවා නම් දෘෂ්ටිය ශ්‍රවණය ආග්‍රහණයත් නිවරදිව තිබෙනවා නම් ධර්මෙහි නොහැසිර පාපෙහි ගිලෙන්නේ ඇයි ලොව සියල්ල වෙනසී යන හැටි දිරා ජරාවට යන හැටි නොපෙනෙන්නේ ඇයි දිනෙත පෙනේ නම් සුවඳ දැනේ නම් සවන බිහිරි නැතිනම් දිනෙත පෙනේ නම් සුවඳ දැනේ නම් සවන බිහිරි නැතිනම් ගල් වෙන අතරේ සදහම් දීපේ මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ සියල්ල ලෝකේ වෙනස් කරුණාරත්න බේසිකර සූරීන් චතුරාර්ය සත්‍ය දේශනාව මේ පද අතරට ලස්සනට සංක්ෂිප්තව කැටිකොට තිබෙනවා. විශිෂ්ටතම පද බැඳුමක් මෙය. සුගායනීය වදන්වලිනුයි එසා ඒසා ගැඹුරු ධර්මය රචනා කර තිබෙන්නේ. සැපට වශී වී විපතට ලං වී කිමෙද සැපක පස්කම්. බලන්න සුගායනීය පදවල තියෙන ශබ්ද රසය. සැපට වශී වී විපතට ලං වී කිමෙද සැපක පස්කම්. ඒ වගේම අනුප්‍රාසයේ දනවන ඒ පද තුල පවතින සත්‍ය කතරම් දක්ෂයකට වුණත් බෞද්ධ දර්ශනය මෙතරම් සුගායනීය ලෙස පබඳිය හැකිද? විශිෂ්ට ගේය පද රචකයෙක් කරුණාරත්න බේසේකරයන්. සැපට වසී වී විපතට ලං වී කිමද සැපෙක පස්කම් සදහම් දීපේ මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ බුදු දහමෙන් තොර සැපක් නැතේ බුදු දහමෙන් තොර සැපක් නැතේ පරම සුවය ඒකයි පරම සුවය මීට වඩා නම් කුමක් කියන්නද කුමක් ලියන්නද විශිෂ්ට බුදු ගුණ ගීයක් මෙය බුදු දහමින් තොර සැපක් නැති පරම සුවය ඒකයි මීට වඩා පරම සත්‍යයක් කොහෙද මා දන්නා තරමින් තවමත් මේ ගීය නිසි ඇගයුමකට ලක් වී නැහැ විශිෂ්ට ගේයපද රචකයෙකුගේ ප්‍රබල වූත් අපූර්ව වූත් ප්‍රකාශනයක් මෙය සංගීත සංරචනයේද ගේයපද වලින් දැනවෙන ශාන්ත රසය තීව්‍ර කරන සුළුයි නේද නාරද දිසාසේකර අපාතර සිටි විශිෂ්ට වූ තමාටම අනන්‍ය වූ ආරක්සහිත දුර්ලභ ගායන ශිල්පියෙක්. ඔහු සුනිල් ශාන්තයන් ඇසුරෙන් නුපැන් කෙනෙක්. ඔහු වැන්නෙක් කිසිවිට තනන්ට මැරි බව අපට අඟවා අපාතරින් ඔහු සමුගෙන තිබෙනවා. මේ ගීයේ ඔහුගේ දායකත්වය අති ප්‍රබලයි. මේ නිමාවට පත්වන්නේ සිංහල ස්වදේශීය සේවයේ ඉදිරිපත් කළ ගී හරසරණීය වැඩසටහනයි. වැඩසටහන ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදනය දිල්කා විමර්ශනී හඳුවල.